කමිටුව රැස්වෙලා හැමෝගෙම්ම තොරතුරු හරියාකාරව එකතු කළෙත් නැහැ. විශේෂම ජාතිවාදී කොටස් ආණ්ඩුවෙන් එළියට විසිරෙන එක තියෙනවා. ඒක ලොකු දෙයක් දේශපාලන වශයෙන් දෙමළ ජනතාවගේ සුවපාලනය සම්පූර්ණයෙන් දෙමළ නිජබිමට ලබා දිය යුතු නිජබිම් ප්‍රදේශයට ලබා දිය යුතු. ඒ වැනි තත්ත්වයක් තුළ මේවා ක්‍රියාත්මක කරයිද කියන විශ්වාසය අපිට නැහැ. ඒ නිසා තමයි LLRC වාර්තාව අපි දකින හැටියට නම් මේ යුද්ධයේ තියෙච්ච තත්ත්වය හරියාකාරව එළියට ගේන හෝ අත්‍යවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන වාර්තාවක් නෙවෙයි. වාර්තාව හදන කොටත් ඒ කමිටුව රැස්වෙලා හැමෝගෙම්ම තොරතුරු හරියාකාරව එකතු කළෙත් නැහැ. අපිට ඒ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ වාර්තාව ආවට පස්සේ ඒ වාර්තාවෙන් කළ තියෙන නිර්දේශ පවා මේ රජයේ ක්‍රියාත්මක කරන්න නැතුව ඉන්නයි හදන්නේ. ඒකේ නිර්දේශ ගණනාවක් තියෙනවා. ඒ නිර්දේශ වලින් යම් ජනේලයක් විවෘත වෙනවා සාධාරණයක් පැත්තට යන්නේ. ඒ නිසා අපි ඒ වාර්තාව සම්පූර්ණයෙන් පිළි නොගත්තත් ඒකෙන් කළා තියෙන නිර්දේශ දැන් රජය කියලා තියෙනවා ඒ නිර්දේශ තමයි බාර ගන්න බව. ඒ නිසා අපි තදින් පෙනී සිටිනවා ඒ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි මේ රජය විසින් කියලා. විශේෂයෙන්ම යම් යම් සිද්ධි ගැන ස්වාධීන පරීක්ෂණ කරන්න ඕන කියලා ඒ වර්තාවේ තියෙනවා යුද්ධ කාලෙදී. ඒ වගේම මැරිච්ච ගාන හරියාකාරව ගණනය කළා ඒවට වන්දි ගෙවීම් තියෙන ඒවා ගැන අසාධාරණයක් සිදු වෙච්ච ඒවා ගැන තීන්දුව අරගත යුතුයි කියලා තියෙනවා. ඒ වගේම දැනට ඉන්න පැරාමිලිටරි විදිහේ සංවිධාන කණ්ඩායම් ඒගොල්ලෝ යම් යම් අපරාධ වලට සම්බන්ධ වෙලා තියෙනවා නේද ඒවා ගැන හොයලා ඒවා අයින් කළා දාන්න ඕන කියලා අදහස්. ඒ වගේ ගණනාවක් තියෙන අතර අවසාන වශයෙන් ජාතික ප්‍රශ්නය සඳහා දැනට තියෙන 13 වෙනි වත්තා සංශෝධනයේට එහා යන ඒ වගේම වඩා ශක්තිමත් බලය බෙදීමකට ගමන් කළ යුතුයි කියන කාරණාව තියෙනවා. මේ නිසා අපි මේ කාරණා ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ සඳහා අපි බලපෑම් කළා කියලා. අපි දෙමළ ජාතික සංවිධානයෙන් අපි ඉල්ලා හිටියා මේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන්න කියන එක අවමයක් හැටියට ගන්න. ඒක බල කරන්නේ මොකද ආණ්ඩුව දැන් පිළි අරන් තියෙනවා ක්‍රියාත්මක කළ යුතු විදියට. ඒගොල්ලෝ ගිහිලා මානව හිමිකම් කොමිසම ඉදිරියේ කිව්වා අපි මේක ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඒ නිසා අලුතෙන් යෝජනා ගෙනල්ලා අපිට බල කරන්න වැඩක් නැහැ කියන එක. එහෙමනම් වහාම ඒ ක්‍රියාත්මක කිරීමේ කාලසටහනක් සහ ඒකට කරන උපකරණ යන යෝජනා ආදිය ආයුතුයි. නමුත් ආණ්ඩුව එහෙම කරන්නේ නැතුව මේක වචනෙට සීමා කළා ඒක පෙන්න දසා කෑමක් තමයි කරන්නේ. ඒ නිසා ඒකට ප්‍රබල ලෙස මැදිහත් වීමේ අවශ්‍යතාවය තියෙනවා. රජය ඉන්න තත්ත්වය බැලුවාම මේක ක්‍රියාත්මක කරන්න යෑමේදී රජයේම අර්බුදයකට යනවා. විශේෂම ජාතිවාදී කොටස් ආණ්ඩුවෙන් එළියට විසිරෙන එක තියෙනවා. ඒක ලොකු දෙයක් දේශපාලන වශයෙන් අපි හිතනවා මේ කොටස් තනි කරලා එළියට දාන්න පුළුවන් නම් ඒක වැදගත් සිද්ධි වාචකයක් වෙනවා මේ රට තුළ. LLRC වාර්තාව මේ වෙලාවේ හැටියට බැලුවාම වැදගත්කමක් අරන් තියෙනවා. විශේෂයෙන්ම බලය බෙදීමේ ස්වභාවය ගැන ඒ කරුණු ගණනාවක් සාකච්ඡාවට අරන් තියෙනවා. ඒ වගේම මහා ඇමතිවරුන්ගෙන් සමන්විත සෙනෙට් සභාවක් මගින් සෑම ප්‍රාන්තයකටම අවශ්‍ය වෙන කාරණා ගැන සාකච්ඡා කිරීමේ හැකියාව ගැනත් ඒක සඳහන් වෙනවා. ඒ වගේම ඉඩම් බෙදීමේ ගතිතු ක්‍රියාමාර්ග ගැන අදහස් පටන අදහස් ගණනාවක් ඒක තියෙනවා. ඒවා අරගෙන සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒතර පොලිස් බලතල වල අවශ්‍යතාවයත් පැහැදිලි කළා.
මේ නිසා තමයි අපි පක්ෂයක් හැටියට ඒක ක්‍රියාත්මක කිරීම කියන කාරණාවට බල කරමින් සිටු ක්‍රමී යන්නේ. මම මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නවා දේවල ගල්කිස්ස නගර සභාවේ. ඒකේ යෝජනාවක් ගෙනාවා මේ LLRC වාර්තාවට අවමානයක් වෙන ආකාරය. ඒකේ ඇත්තටම ක්‍රියාත්මක වීම ඇති වටිනාකම පහළ ගහන. ඒකට විරුද්ධව මම දැඩි ලෙස පෙනී හිටියා. පෙනී ඉඳලා ඒක ඡන්දයට දාලා විරුද්ධව ඡන්ද ගණනාවක් ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඊළඟට පසුවත් තව යෝජනාවක් ඒ විදිහට LLRC වාර්තාව ගැන නොතකා ඒකේ බලාපොරොත්තු වෙන සංහිඳියාව පිළිබඳ අදහස බිඳනවා. ජාතිවාදී තත්ත්වය ශක්තිමත් කර ගැනීම යෝජනාව. ඒ යෝජනාවට විරුද්ධව පෙනී ඉඳලා කටයුතු කළා තියෙනවා. ඔව් අපි පැහැදිලිව මේ යුද්ධයට විරුද්ධයි. යුද්ධයේ අභාග්‍යයක් හැටියට අපි සලකන්නේ යුද්ධයේ කිසිම සාධාරණයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ නැහැ. විනාශයක් පමණයි. දෙමළ ශිෂ්ටාචාරය විනාශ කළා. දෙමළ අනන්‍යතාව විනාශ කිරීමේ ප්‍රතිගාමී යුද්ධයක් හැටියට අපි සලකන්නේ. එතකොට ඒ අනුව අපි පැහැදිලිවම කියන්නේ වහාම මේ යුදවාදී ප්‍රයත්න ඉවත් කරගත යුතුයි. හමුදා බැක්වට ආ යුතුයි. හමුදා සම්පූර්ණයෙන්ම සිවිල් පාලනයෙන් ඉවත් විය යුතුයි. ඒ වගේම හමුදා වල්ලගෙන ඉන්න ඉඩකඩන් සියල්ලම වහා ඒ ජනතාවට පවරා දිය යුතු කියන මතයේ ඉන්නේ. හමුදාවේ පාලනයක් ගෙනියන්නේ මේ කාලේ මිලිටරි පාලනයක් ඇතුළේ තියෙන බලත් සම්පූර්ණයෙන් වහාම එක වෙනස් කළා. දැනට ක්‍රියාත්මක වෙන සිවිල් සංවිධාන සියල්ලටම කටයුතු කිරීමට ඉඩදිය යුතුයි කියන. ඒ වගේම මේ දෙමළ ජාතික ප්‍රශ්නය ගැන අපි හැමදාම පෙනී හිටියේ දෙමළ ජනතාවගේ ස්වන්තිර්ණ අයිතිය වස්තාවට ඇතුළු කළ යුතුයි. දෙමළ ජනතාවගේ ස්වපාලනය සම්පූර්ණයෙන් දෙමළ නිජබිමට ලබා දිය යුතුයි. නිජබිම් ප්‍රදේශයට ලබා දිය යුතුයි. ඒ වගේම අවසාන වශයෙන් පූර්ණ සමානාත්මතාවයක් සමාජය තුළ ඇති කළ යුතුයි කියන මේ ඉල්ලීම් මත අපි දිගටම වැඩ කරගෙන යනවා. දැන් මේ දෙසට යන පියවරක් තියන්න පුළුවන් කම නිසා තමයි අපි LLRC වාර්තාවට කියන්නේ අපේ පිළිතුරු ඒකෙන් ලැබෙනවා කියලා නෙවෙයි ඒ දිසාවට යොමු වීමක් තියෙනවා. මේ හමුදා ප්‍රයත්නය හෙලා දකිමින් ඒක තුලින් අපි දකින්නේ මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා ජාත්‍යන්තර වෙලා තියෙනවා. ඒ වගේම දරුණු හිංසාවක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රතිගාමී රජයක් ෆැසිස්ටාලේ රජයක් ශක්තිමත් වෙලා තියෙනවා. ඒවැයි කම්පරපන්තියට විශාල හානි වෙලා තියෙනවා. ඒ නිසා මේ යුද්ධයෙන් තියෙන සියලු ප්‍රතිඵල අභිභවායන්ද විප්ලවකාරී මාවතකට යන්න වෙලා තියෙනවා කියන මතය තමයි අපි ආණ්ඩුව මතු පිටින් පෙන්වන්නට මේ ක්‍රියාත්මක කරන්න හදනවා කියලා. ඒක ඇත්තටම ක්‍රියාත්මක කරන්න යන්නේ නැති බව පේනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියලා නැහැ මොකද්ද මේක ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය මොකක්ද, මොනවද ඕන සම්පත්, මොනවද ඕන අනිත්‍යයේ උපකාර ආදී දේවල් පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගත යුතු දේවල් තියෙනවා. හරියට ක්‍රියාත්මක කරනවා ඒව කළා නැහැ. ඒකෙන් පේනවා ඒවා කරන්න යනවාද කියන සැකේ ඒකෙන් මමත් වෙනවා. මොකද ඒක පාර්ලිමේන්තුවට ඇවිල්ලා යාන්ත්‍රණයක් හදන්න නැත්නම් ඒක පියවරයන් ගැන පැහැදිලි කරන්න නැත්නම් ඒ තුලින් තමන්ගේම පක්ෂීය අයගේ උදව්ව හෝ ඒකට උදව් වෙනවද නැද්ද නැති අය කවුද කියලා වටහා ගන්න ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් නැහැ. දැනට මල්වීර මාස චම්පික වගේ අය විශාල හඬ තලමින් මේ රජය අපි මේ විදිහට ගන්න දෙන්නේ නැහැ කියනවා. ඉතින් කතාවට විතරයි අපි ඒවා කරන්න දෙන්නේ නැහැ කියන්නේ තර්ජනාත්මකව හැසිරෙනවා. ඒකට කිසිම මොන දීමකුත් නැහැ. රජයේ මහින්ද රාජපක්ෂ චම්පික සහ මල්වීර මාස දෙන්නම ඉතා කිට්ටු අය හැටියට තමයි දැන්ටත් තියාගෙන ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේවා ක්‍රියාත්මක කරයිද කියන විශ්වාසය අපිට නැහැ. ඒ නිසා තමයි තරින් බලපෑම් කරන්න වෙලා තියෙන්නේ මේ ක්‍රියාත්මක කළ යුතු.